Balum Gala. වෙන්න එපා ඉතින් කරොත් නේද ඔන්නෑ ඔන්නෑ හරි මේ හරි කලබල ගොඩක් තියනවද නේද ඒ වැරදුන්නේ නැහැ එහෙම තමයි ආරම්භ වුනේ ඔව් එහෙම තමයි ආරම්භ වුනේ කොහොම නමුත් මේ ආරම්භය කොහෙන් ගන්නවද කියලා හිතා ගන්න බෑ අපහුගේ කාලේ ආරම්භයක දුන්න ඇතැම් මුදවිය හැබැයි ඒ ආරම්භය එතනම අවසානයක් බවට පත් වුණා. සමහරක් ආරම්භයේදී එතනම කඩාකප්පල් වුණා එක එක බලපෑම් නිසා. හැබැයි දැන් මේ දවස්වල තරම් වෙලා තියෙන කොයි වෙලාවෙ ඒක නැවතෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඔන්න අපි ආරම්භ කරා වැඩේ. මාව නවත්තන්න පුළුවන් චරිතයක් නෙවෙයි මේක අවසාන වශයෙන් කියනවා මම මේ යන ගමනේ ගහක් තිබුණොත් ගහ කපලා දාලා යනවා පර්වතයක් තිබුණොත් පර්වතේ බෝම්බ ගහලා කුඩු කරලා ගල් බෝර ගහලා පර්වතේ කඩාගෙන යනවා මම මේ යන ගමනට මට වෙන කොහොම හරි වෙන අවිරේ තියෙනවා නම් ඒ අවිරේ ඉවත් කරන්න ඕන වෙලාවක මර්වින්සල් ලෑස්ටි මගේ ළඟ තියෙන නීත්‍යානුකූල පිස්තෝලේ ඕන වෙලාවක මේ ජාතිය වෙනුවෙන් මම ලෑස්ටි ඒක පත්තු කරන්න මෙච්චර කියන්න තියෙනවා ඔය කතා කරේ මේ රටේ ඇමති කෙනෙක් ආචාර්ය මර්වින් සිල්වා. ඔව් ආචාර්ය මර්වින් සිල්වා සම්බන්ධයෙන් පහුගිය දවස්වල උණුසුම් කතාබහක් ආවා. හැබැයි මේ කතාබහ මේ කාලාන්තරයේ ජනතාව අතර තිබුණු කතාබහක් තමයි එළියට පැන්නේ. හැබැයි මේක කතා කරන බයෙන් ඉන්න ජනතාව. මොකද මේ ඇමතිවරයෙක් හැටියට මර්වින් සිල්වාගේ භූමිකාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔය දැන් මේ භූමිකාව දිහා බලාගෙන හිටපු අනන්ත වාර ප්‍රමාණයකදී අනේ අපොයි කියපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මේවා කරන්න ඉතින් ඇයි කොහොමද යාට එහෙම කරන්න බලයක් ආවේ කියන එක ගැන මේ කිව්වේ නැතුණත් බයට හිතේ තියාගත්ත බොහෝ දෙනෙක් ඉන්නෝ නෙළුඹ. ඔව් දැන් පාර්ලිමේන්තුවේ අනිත් 200 ගානක් මේ විදිහට හැසිරුණා වතින් මොකක් වෙයිද? මොකද රජය අපකීර්තිටපත් කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා තියෙනවා. ආණ්ඩුවට ඡන්ද නැති වුණා නම් නැති වුණේ මර්වින් සිල්වා වගේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප. මොකද මේ රජයක පැත්තකින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. එතකොට එහෙම තියෙද්දි මෙහෙම ඇමතිවරු රජය තියාගෙන ඉන්න එක සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. ඒ විවාද සම්පන්නයි. මොකද මේ වගේ පුද්ගලයන් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බරපතල ගැටලු තියෙනවා. මොකද ඇමති කෙනෙක්ගේ හැසිරීම නෙමෙයි මේ පුද්ගලයාගේ තියෙන්නේ. බුද්ධිමත් කෙනෙක්ගේ හැසිරීම නෙමෙයි. ඔව් ඒ වගේ කට්ටිය ඇයි මේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ කියන එක ප්‍රශ්නයක් වගේම දැන් මෙයාගේ ඇසිරීම සම්බන්ධ නිලූපකෝ වගේම ගැටලු අපිට දකිනකොට ගැටලු මතුවෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල ප්‍රධාන ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ දැන් කැලණිය පැත්තේ මෙතුමාගේ මේ ප්‍රධාන සංවිධායකත්වයේ දරන ප්‍රදේශයෙන් මෙතුමාට විරුද්ධ වෙන චෝදනාව තමයි නිලූප මේ කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන්. මෙතුමා කප්පම් අරගත්තා කියන කතාව. කොහොම වුණත් මේ ඒ කතාව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් කප්පම් මේ කතාව කර්ලියට එන්නේ මේක මේ කාලාන්තර තිස්සේ ගත්ත කියලා තමයි කියන්නේ. සහ මේ ඒ ගත්ත උදවි ඉන්නෝ අපි ළඟත් සාක්ෂි තියෙන ඕනෑ තරම් ගත්ත බවට සාක්ෂි තියෙනවා. එතකොට මේ හින්දා තමයි හැබැයි මේ ජනතාව බයයි. බය වෙලා ඒ කියන්නේ මොකද මර්වින් සිල්වා මේ මාධ්‍යවල එහෙම නැත්නම් තමන් විසින් හදාගත්ත මේ මහජන සම්බන්ධතා ජාලය තුල චරිතයක් බවට පත් වෙනවා. ඒ ඩ්‍රාමා එහෙම නැත්නම් රඟපෑම් වලින් ඒ රඟපෑම් ක්‍රියාත්මක කිරීම හරහා දෙවැන්ත චරිතයක් බවට පත් වෙනවා. ඒ චරිතය ඇතුලේ වීරත්වය කියන දේවල් හදා ගන්නවා. එතකොට ජනතාව අතරේ මතයක් ගොඩනගා ගන්න මෙන්න මම තමයි ඇමති. මම තමයි චණ්ඩියා. චණ්ඩියත්වය, ඇමතිත්වය, සාධාරණත්වය එහෙම වෙන්න පුළුවන්ද? ඔව් එහෙම බය වුණේ ඇයි මෙයා ළඟ තිබුණා මේ විශේෂ කටුව. ඒ කටුව ගැන තමයි මෙයා විශේෂයෙන්ම මේ දවස්වලත් කතා කරේ. ඔය මුලින්දම කතා කරේ. ඉතින් ජනතාව බය වෙන්නේ නැද්ද මේ කටුවට? තුම් 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 චක්. තුම් චක්. තුම් 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 චක්. මගේ තියෙනවා කට්ටක් මේ වගේ දිගයි. මේ ධම්මන දැමේ මේ පොළු වගේ. මේ වගේ ටිකක් මහත කටුවකයක් මට තියෙනවා. තුම් 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 චක්. තුම් චක්.
තුම් 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 චක් මම මේ රෝගය බොවින් ඉස්සෙල්ලා මේ වගේ කටු තමයි අනින්නේ දෑත බදල එකක් දුන්නම ඒ මදුරුව ඉවරයි තුම් 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 චක් තුම් චක් තුම් 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 චක් මට ආරංචි මං ඇවිල්ලා මේ අදත් මදුරුව වගේක් ඇවිල්ලා ඉන්ජෙක්ෂන් වගේක් දීලා තියෙනවා කොක්කර කොක්කරක එවෙඩිය කොක්කරක இருந்தே இருட்டலாம் இனிமேலே கொக்கரக்கோ கொக்கரக்கோ கரக்கோ சேவன் கொக்கரக்கோ ඔය මේ ඔය කට්ටර තමයි බය වෙලා ඉන්නේ. ඔව් ඔය කට්ට හිඳ තමයි මිනිස්සු මේ මේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගන්නේ. මොකද මේ අය ගැන කතා කරන්න එහෙම නැත්නම් දැන් චෝදනාවක් තියෙනවනේ කප්පම් ගත්තයි කියලා. හැබැයි කප්පම් ගත්තයි කියලා කියන්න කට්ටිය නැහැ. මගෙන් ගත්තයි කියලා කියන්න ඉදිරිපත් වෙන්න කට්ටිය නැහැ. දැන් කප්පම් අරගෙනත් තියෙනවා. කප්පම් අරගෙන තියෙනවා. මොකද හේතුව ඔය කට්ටට කට්ටිය බයයි. එකක් තමයි එහෙම විවේචනයක් කරොත් ජීවිතය සම්බන්ධයෙන් බයක් තියෙනවා. මොකද අපි දන්නවා උදාහරණ සහිතව දක්වන්න පුළුවන් තමන්ව මර්වින් සිල්වා ඇමතුමා. ඒතකොට එහෙම නැත්නම් ආචාර්ය මර්වින් සිල්වා විවේචනය කරොත් මර්වින් සිල්වාගේ වැරද්දක් කිව්වොත් ගිහිල්ලා ගහනවනේ. දැන් එහෙම ගහපු අවස්ථාව වුණ තරම් තිබුණා. ඔව් ගහලා විතරක් නෙමෙයි චරිත. ඒ ගහන එක ටීවී එකේ දාලාත් පෙන්නනවා. දැන් වෙන ඇමතිවරු එහෙම කරනවද? ඔය දැන් ප්‍රශ්නේ දෙන විලුප ඒක එකක්. දැන් අපි හිතමු හරි දැන් ටීවී එකේ දාලා පෙන්නලා ඒගොල්ලෝ හොඳට ඉන්නවා. එතකොට එහෙනම් කියන ඇමතිවරුන් කොහේ හරි තැනකට තමන්ගේ විවේචනයක් කරොත් මේ ගිහිල්ලා ගහන එක හොඳයි කියලා කවුරු හරි අනුමත කරනවා. එතකොට ඇමතිවරය කියලා කියන්නේ මොන හරි දුනොත් මේ සරමුස්සන් ගිහිල්ලා චන්ඩි පාට් එක දාලා ගහන එක තමයි ඇමතිතුමාගේ වගකීම කියලා වගේ ජනතාව අවබෝධ කරගන්න ඕනේ. මොකද එහෙම හේතුව ඊට එහා ඉන්න නිලධාරි එහෙම නැත්නම් ඉහළ කට්ටිය මේ අය අනුමත කරන කට්ටිය ඒක අනුමත කරා වගේ එකක් එනවා එතකොට. ඔව් දැන් ඇමතිවරයාගේ භූමිකාව ගමේ චණ්ඩියාගේ භූමිකාවෙන් වෙනස් විය යුතුයිනේ. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවනේ. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ සර්වජන ඡන්දය ඇතුලේ ඇමති කෙනෙක් පත් කළා ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්නේ මහජන නියෝජිතෙක් හැටියට. එතකොට මහජන නියෝජිතයා අනික් පැත්තට ඇවිල්ලා ඉස්කෝලෙන් එහෙම නැත්නම් මේ කොහේ හරි තැනක මේ මිනිසුන්ට ගහන මිනිසුන්ව ගස් බඳින කෙනෙක් විය යුතු නැහැ. ඒක තමයි එහෙම මේ ඇමති කෙනෙක් මේ හරි පැහැදිලිවපත් වෙන්නේ. හැබැයි ඒ අර වැඩවලට නෙමෙයි. එතකොට දැන් මේ භූමිකාව දැන් හරි හමන් කෙනෙක් ජාත්‍යන්තරේ වාර්තා කරෝති මොකද වෙන්නේ? බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමන්නේ මිනිස්සුන්ව ගස් බඳින්න පුළුවන්ද? දැන් ඒවා සියල්ල මේක නාට්‍යයක්. මේ නාට්‍යයේ ඒ සියලු දෙනා නළුවෝ. දැන් මේකෙන් මිනිස්සු එක පැත්තකින් රවට්ටනවා. අනික් පැත්තෙන් චණ්ඩිකම පාවිච්චි කරනවා. ඉතින් මේක ඇතුලේ මිනිස්සු නිරුත්තරයි. හැබැයි තවදුරටත් නිරුත්තර විය යුතු නැහැ කියලා තමයි අපි යෝජනා කරන්නේ. ඔව් මොකද මේ ආණ්ඩුවල මේ ආණ්ඩුව විතරක් නෙමෙයි දැන් හුඟක් තැන්වල ගත්තන් පස්සේ අතීතයේ ගත්තන් පස්සේ මේ වගේ මිනිස්සු හිටියා. හැබැයි මේ වගේ මිනිස්සු වෙනුවෙන් කතා කරේ නැහැ. ඒ අයට බය වෙලා හැමදාම හිටියා. හැබැයි දැන් අපි මේ වෙලාවේ කෘතඥ වෙන්න ඕන මේ ඇමතිතුමා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියලා මේ රජය පියවරක් කරන් තියෙනවා. දැන් එහෙම හරි එකක් කරන් ඉදිරිපත් වුණ එක ගැන අපි ඒ ගැන සතුටු වෙන්න ඕන. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේකත් ඉස්සල්ල වගේ වැළලෙන්න පුළුවන් කතානකරොත්. දැන් අපි කියන්නේ මේ කැලණිය පැත්තේ ජනතාවට කොන්ද පණ තියනවා නම් එන්න කතා කරන්න ඕන. අපි කතා කිරීම ආරම්භ කළා තියෙන්නේ අද කතා කරමු. ගත්තේ මෙන්න මෙහෙමයි. කප්පම් අරගෙන තිනෝ මේක හදාගත්තේ මේ ඇමතිතුමා ජීවිතේ හදාගෙන තින්නේ අපේ මුදල් වලින් කියලා කටරලා කියන්න පුළුවන් නම් එන්න. ඔව් ඒ වගේම තමයි දැන් 01153743347 සජීවීව ඔබට කතා කරන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් දුරකථන අංකය. ඒ වගේම තමයි ඔබ අර චරිත් කිව්වා වගේ කොන්ද පණ තියෙන මිනිස්සු නම් ඔබට තව දුරකථනක් විවෘත කරලා තියෙනවා කතා කරන්න 01763876114 ඒකටත් කතා කරන්න පුළුවන්. ඔබට සජීව මැදිරියට සම්බන්ධ වෙන්න අවස්ථා ගණනාවක් අපි විවෘත කරලා තියෙනවා. කොන්ද තියෙනවා නම් කතා කරන්න බැලුම්ගලට. ඔව් හැබැයි ඒ කොන්ද පණ තියෙන කීප දෙනෙකුත් හමු වුණා අපිට කැලණිය පැත්තේ. ඒ අයට මේ ආචාර්ය මර්වින් සිල්වා මොනතරම් දුරට කරදරයක්ද කියලා මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්. හරි හේතුවක් හදාගෙන සිංගප්පූරු සරත් කියන මිනිස්සයයි ආයි කට්ටියත් එක
කලින් මෙයාට මේක අනුබල දුන්නු මිනිස්සෙක් කියන අමල් කියලා මේ කට්ටියත් එක්ක මමින් සින්නා කියන මිනිස්සෙක් එකතු වෙලා ඉවරලා මේ කප්පන් එකතු කරගන්න එක කැලණියට ආව දවස් ඉඳලම වගේ සිදු වෙන දෙයක්. නමුත් මේකට කතා කරන්න කවුරුත් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ කියන්නේ මේකට කිරිබද්දුවට පොලිස් ස්ථානාධිපතිවරයා එයාගේ විශේෂ ආරක්ෂාව සලසනවා මේ කප්පන් එකතු කිරීමේ කණ්ඩායමට. ඉතින් ඒ හින්දා මේ නීතියක් නැති විදිහට තමයි කැලණිය මේකදී පත් වෙලා තියෙන්නේ. මේකට කටක් අරින්න මිනිස්සු බයයි. මොකද ඒ මිනිස්සු කටක් ඇරියොත් පහුවෙදාට ඒ මිනිස්සු ඉන්නවද නැද්ද කියලාවත් කියන්න බැරි හින්දා මිනිස්සු කවදාකවත් කට අරින්නේ නැහැ. කැලණියට තියෙන ලොකුම පිළියෙක් තමයි මර්වින් සිල්ලා සහ එතුමාගේ මේ මැරයෝ. දුරකථනයට විවේකයක් නැහැ. හිතවත කින්නා මුලින්ම නලින් මහත්මයා කඩවති නයිබන්. හෙලෝ අයිබන්. ඔව් කියන්න බෙදාස. මේමයි මේ මාත්‍රයන් ගැන මොවින් නැවතුමා හොඳට කළ දේ වල මේ ජනාධිපති විද්‍යාලයේම ගෞන්ඩක් එම තිබුණා නේද? ඒක වුණා තත්පත් අර කාරකට දුන්නා. ඉතින් ඔය පාර්ලල නම් මම ගොඩක් හොඳට කළ දේ 100% හොඳට කළ දේ. ඉතුරු 125 ගැන මොකද හිතන්නේ? ඈ? ඉතුරු 125 ගැන මොකද හිතන්නේ? නරක වැඩ කරලම නැද්ද එතකොට? නරක වැඩ කරලම නැහැ. කප්පන් එහෙම අරගෙන නැහැ. අපි දැනුවත් නැහැ. නොදැනුවත් සිද්ධ වෙච්ච දේවල් තමයි අද අනාවරණය කරන්න අහගෙන ඉන්න. කප්පන් ගන්න බැහැ කිව්වොත් එන්නේ මෙන්න මේක. කප්පන් ගෙවන්න බෑ කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එක්කෝ එයාගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙන විදිහට අපි හිතමු එක කඩේකින් කප්පන් දෙන්නේ නැහැ කියලා මර්වින් සිල්ලාට පුළුවන් එදාට රාජ්‍ය සභාවට කියලා ඒ කඩේ ඉස්සරහින් වැටක් ගහන්න. එහෙම නැත්නම් එතන ලයික් කළුවක් හරි මොකක් හරි දාලා ඒ තැන වෙනදාම අවහිර වෙන විදිහට දේවල් කරන්න මර්වින් සිල්ලාට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් කිසි ඉඩමක් තිබ්බොත් ඒ ඉඩම මර්වින් සිල්ලාට අවශ්‍ය නම් මට මේ ඉඩම ඕනේ කියලා කිව්වොත් එයාට ඉඩම දෙන්න ඕනේ. එයාට ඉඩම දුන්නේ නැත්නම් එයා එතන ඉස්සරහ මාළු ලෑල්ලක් හරි ගහනවා. මොකද ඒක තමයි මිනිසුන්ගේ පාලිගන්නේ පොඩ්ඩ 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 ඒ මිනිසුන්ට ඊට පස්සේ අසාධාරණ විරුද්ධව යන්න පොලිසියක් නැහැ. මේක මරනවා කියන තරදනේ කරගෙන ඉන්න කවුරුත් යන්නේ නැහැ. එයාගේ එහා තමයි එතන රජ වෙලා ඉන්නේ කැලණියේ. ඔය කියන කාරණාත් එක්ක විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරන විදිහනක තියෙන තත්ත්වයක් උඩ මර්වින් සිල්ලාගේ මර කණ්ඩායම ඉතාමත්ම නිර්භයව ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගෙන යනවා. මහින්ද මහත්මයා ඉන්න හොමගම නයිබන් ඔබට. හයි බෝල්. කියන බෙදාස. ඔව් මෙහෙමයි. ඔය මහින්ද ඔය මර්වින් සිල්වා කියන මිනිසයා අමති කෙනෙක් උනේ පස්සේ. ඉස්සෙල්ලාම සිරිමාව් බණ්ඩාරනායකගේ ඩ්‍රයිවර්. ඊට පස්සේ උතන කේලංගියගේ දෙපැත්ත කොට කොට ඉඳලා ඔය මිනිසෙ ගියා විජය කුමාරතුමාට. උතන ඉඳගෙන උතන දෙපැත්ත කේලංග කොට කොට ඉඳලා පස්සේ විජය මරුවත් පස්සේ නැවත යුඑම් පිටි හේතුණා. ඊට පස්සේ ආපහු ඔය මිනිසෙ අංගිකරම් බගල් ගහේනලා යුඑම් ගියේ. ඔබතුමා දන්න ඇති කිරිකල හතක් අරන් ගිහිල්ලා ඔය මේ තිස්සුමහරමේ සොරි කතරගම මේ කිරිවේර වැඳලා රෙමේ කරලා මැඩම්ගේ කකුල් එක අල්ලලා ගණ ගහලා වැඳලා තමයි හේතුනේ. එතනින් දුන්න යාට පුංචි ඇමතිකමක්. ඔව් එතකොට මහත්මයා මම අහන්නේ ඔව දිනෙවුවද හරි ඔව ගන්න යන්නේ එකට විල්ලජ්ජ නැති කාට කොහොම තිල්ලජ්ජාව නැවෙන්නේ ගූ කන බල්ලට කොහොමත් ඌ ගූ කනවමනේ මගේ බා තේරව මං කියන එක. ඊට පස්සේ උතන ඉඳගෙන මට ගහන්න ගත්ත කාටද? මහින්ද රාජපක්ෂට. මහින්ද රාජපක්ෂ ගාවට ගිහිල්ලා මොකද කරේ? මට ගහන්න ගත්ත කාටද? චන්තිකා බණ්ඩාරනායකට. ඔව් එහෙම කරපු මිනිහා තමයි අද මේ ඇමති කෙනෙක් වෙලා ඉන්නේ. මොකද ඇමතිකම ලැබුණේ චන්ද්‍රිකා මේ හිටපු ජනාධිපතිතුමිය තමයි මේ එතුමාව මේ ජාතික ලයිස්තුවෙන් මේ පාර්ලිමේන්තුවට ගත්තේ. ඔව් මොකද වැඩේ පටන් ගත්තේ එතන ඉඳලා තමයි. ඊට පස්සේ චන්දිල්ල පිළාවේ ඡන්ද 6000ක් 7000ක් තිබුණේ. ඔව් ඊට පස්සේ තමයි ඔය ලක්ෂ ගණන් ආවේ. ගාල්ලෙන් ඉන්නෝ ඉන්ද්‍රජිත් මහත්මයා අයිබෝන් ඔබතුමාට. අයිබෝ මහත්තයෝ මේ වගේ මහත්තයෝ මේ රටේ මේ ඇමතිවරු මේ වගේ වැරදි වැඩ කරනකොට රටම මොකෝ වෙන්නේ? මේවා නීතියේ නීතිය ක්‍රියාත්මක කරලා නීතියෙන් දඬුවම් කරනවා නම් මේවා ඉස්සරහට නෙවෙන්න වැඩ කටයුතු කරනවා නම් තමයි හොඳ. ඔබතුමාට බොහොම ස්තුතියි. ඔව් ජනතාව මේ අදහස් ප්‍රකාශ කිරීම ඇතැම් වෙලාවට බය වෙලා ඉන්නවා. බය වෙන්න එපා. කතා කරන ඔබට නමින් කතා නොකරත් ඔබට නිර්නාමික හොර අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේ තමයි ඇමතිතුමාගේ දුවටත් කතා කරන්න පුළුවන්. එහෙම දුවටත් අපි අවස්ථාව දෙනවා. ඔව් දැන් ඇමතිතුමාටත් අපි කතා කරා. එහෙම කතා කරාමුනේ මෙන්න මෙහෙම.
ඔබතුමාත් එක්ක මට කතා කරන්න යමුණාව තියෙනවා. ඔයයි කතා කර කමෙන්ට් වලදී එන විදියත් වලදී ඔකට අල්ලගන්න වෙන දේශපාලනක් නේ. ඔන්න මොවිචිර අල්ලගන්න එපා. නෑ ඔබතුමාට විරුද්ධව තියෙන. එච්චරයි. කොහොම කරන්න එපා මෙතුමා. අපිත් එච්චරයි. වදනෙත් එච්චරයි. ඔය මාධ්‍ය නිසා මම කතා කරා. ඔයගොල්ලගේ නාලිකාවට මම ප්‍රිය කරන නිසා කතා කරා. කතාව අරිසි විදියට දැන් නැවත් ඔය පෞගේ දවස් වල ටයිටලික් නැව බොහෝදුනේ මොඩේ රොසිරිමත් එළවන් ගිහිල්ලා ගලකෑ. අදත් ඒක ඉතිහාසෙට තියෙනවා. ෆිල්මයක් ගැහුවා. ඒ වගේ අපිටන්ට මං කැමති නෑ. කියන්නේ ඔබතුමා කියන්නේ මම මොඩේ ඔබතුමා ඔබට කියලාද? ඔයා ඕනම් මොඩේ ලයින් එක දාගන්න. ඒ ඔබතුමා කියන කතාවෙන් එහෙමද කියන්නේ? මම මේ ටයිටැනික් නැවේ කප්පිටෙත් එක මම සාකච්ඡා කරන්නේ නෑ. වැඩගත් මාධ්‍ය වේදිකේ මම සලකනවා. වැඩගත් මාධ්‍යයට මම ආශා කරනවා. ආදරය කරනවා. ඔයා ඒ විදිහට මාතික ප්‍රශ්නෙට එන්න මේ දේ මම කතා කරන්නේ නෑ බොහොම ඉක්මනින්. නෑ ඉතින් මම වැඩගත් ප්‍රශ්නයක් තමයි අහුවේ ඔබතුමාගෙන්. ඔබතුමා කේන්ති ගත්තා නේ ඒකයි වුනේ. නෑ උත්තර දෙන්න ඉවරයි. ඒක මම කතා කරන්නේ. ඔයා හිතුවා මම දකුණේ මම රුහුණේ මම මර්වින් සිල්වා. ඒකේ තේරියා ගන්න. ඒක අපිට අදාළ නෑ නේ අමිත්තුමා. අදාල නැත්නම් බම්බු ගා ගන්න. දැන් මට ඕන ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න. ඒකයි කියන්නේ. එතකොට මේ අපි මොඩයි තුමා බුද්ධිමත් ඒ තුමා කියන්නේ. ඔතේ ඒකනේ වැඩේ දැන් රූපවාහිනී වැඩ දැන් ඔය කප්පන් හරිය වංචා හරිය අමතක කළා දාමුකෝ එහෙම කරේ නැහැ කියමුකෝ. හැබැයි ඇමතිවරයෙක් හැටියට හැසිරීම සම්බන්ධයෙන් ඊට වඩා වග කියන්න එපා. මොකද රූපවාහිනී මාධ්‍ය වලට ඇවිල්ලා කියන්නේ මොන කතාවද? අසභ්‍ය කතා, ගෙවල් වල එකට ඉඳන් බලන්න බැරි කතා. එතකොට චාන්ඩි පාට් දාන්නේ කොහොමද? දැන් ඒවා එහෙම දැන් වැරදි පූර්වාදර්ශයක්නේ. ඒ කියන්නේ රූපවාහිනිය හරි තව කෙනෙක් ඇමතිවරයෙක් හරි කවුරු හරි කියන්නේ පූර්වාදර්ශී චරිතයක්. එතකොට ඒ චරිතය පූර්වාදර්ශයක් කරගෙන හැදෙන්න බලන් ඉන්න මිනිස්සු කොට්ටාශ. එතකොට දැන් අපි හැදෙන්න ඕන අපේ ළමයි හැදෙන්න ඕන චණ්ඩි හැටියට. එහෙම නැත්නම් තුවක්කු මේ අරගෙන වෙඩි තියන උදවිය හැටියට. එහෙම නැත්නම් කුණුහරුප කියන උදවිය හැටියට. ඉතින් මේ අඩුතරමින් වැඩි හිටියෙක් හැටියට දෙන පූර්වාදර්ශය පවා මේ අමතක කරපු මිනිස්සෙක් නේ මොවින් සිල්වා කියන්නේ. එතකොට මේක හරි විවාද සම්පන්නයි. එතකොට හැබැයි මිනිස්සු බයයි. කොන්ද පර නැහැ මිනිස්සුන්ගේ. ඒක තමයි වෙලා තියෙන්නේ. කොන්ද පණ නැති වෙලා තියෙන්නේ බය කරලා තිනවන්නේ ලූප. කතා කරන්න බෑ. මර්වින් සිල්වාට විරුද්ධව කතා කරොත් ඉවරයි. ඊට පස්සේන දවසේ ඉන්න හම්බෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නෑ. කතා කරමු. බය වෙන්න එපායි. ඔය බොරු පාට් වලට බය වෙන්න එපා. අපි කතා කරලා කියමු. දැන් මොකද වෙන්නේ? අපිට වගකීමක් තියෙනවා ජනතාව හැටියට. දැන් මේ අයට මේ වගේ චෝදනා එල්ල වෙලා, හරි චෝදනා අර තිනවන ගින්නක් මේ නැතු දුමක් නැහැ කියලා. හැබැයි එහෙම චෝදනා එල්ල වෙලා මේවා හරි හෝ වැරදි හෝ වේවා අපි ළඟ සාක්ෂි තියෙනවනේ ඉදිරිපත් කරන්න. අපි ළඟ තියෙන සාක්ෂි ඇමෙතුමා කප්පන් අරන් තියෙනවා. අපි කියනවා 3-4 බාරක් දෙන ඔබතුමා කප්පන් අරන් තියෙනවා. තියෙනවාමයි. ඒක නැහැ කියන්න බෑ. මොකද අපි ළඟ සාක්ෂි තියෙනවා. ඒවට ඔව් ලංකාවේ දැන් ඒ හේතු වින්ද බරපතල ප්‍රශ්න ඇති වෙන්න ගියා. ඒ වතාවක් ඔය තේවෙන්දේසියේ පවා ප්‍රශ්න ඇති වෙන්න ගියානේ. දැන් එහෙම මේ ව්‍යාපාරිකයන් ඒවයින් අයින් වෙලා එහෙම බරපතල ප්‍රශ්න ගණනාවක් පත් වුණා. දැන් ඒ මේ හිඳ හැබැයි දැන් මේව කතා කරන්න බයයි මිනිස්සු. බය වෙන්න එපා. මොකද දැන් මේ ප්‍රශ්න ටික ඉස්සරහට අපි ගෙනියා යුතුයි. මොකද අපි හඬක් නැගිය යුතුයි. මොකද බැලුම් ගලට මේක කතා කරන එක පවා කෙනෙක් විවාද සම් ඒ කියන්නේ මේක මේ බැලුම් ගල කවදාවත් නොකර ඉන්න වැඩක් කියලා මේ හිතන්න පුළුවන් කෙනෙක් නෑ. බැලුම් ගල ඒ වගේ දේවල් වලට අත ගහනවා. ඒ හිඳ තමයි දැන් ඔබව අපිට ඕනේ ඔබ පිබිදෙන්න අර පිබිදෙන කැලණිය කියලා වැඩසටහනක් තිබුණානේ. ඒ වගේ පිබිදෙන්න ඕනේ දැන් කැලණිය. කවුද වෙන්න ඕනේ කඩවත? කවුද පිබිදලා තින්නේ කියලා හොයාගන්න ඕන දැන් කැලණිය. ඔව්. ඔබතුමත් එක්ක එකටම හිටු කට්ටිය තමයි ඔබතුමාට මේ චෝදනාව කෙල්ල කරන්නේ. ඒකට ඔබතුමාට එහෙම දැන් තියෙනවනේ කතාව ගින්නක් ඇතු දුමක් නැගින් නැහැ කියලා. ඒකට ඔය ඔබතුමා කියන කාරණාව කොච්චර දුර සාධාරණද මේ කතාවේදී? ගින්නක් නැතුව දුමක් නැගින් නැහැ කියන්නේ පරිදි පොද කතාවක් කියන්නේ. ඒක හැමදේටම ඔබිට වෙන්නේ නැහැ. ඒක නිසා මගේ නම් අදහස දැන් ජුදාස් එකට කාල බීල තමයි ක්‍රිස්තුස් වහන්සේ පාව දුන්නේ. අන්තිම ජුදාස් විදීකාසිය වලට ක්‍රිස්තුස් වහන්සේ පාව දුන්නම උන්සි අනගාල ගෙනියනකොට ජුදාස් ඇඬුවා වැළපුණා. මේ වන්න මිනිස්සයයි මම මේ පාව දුන්නේ කියලා. ඒ වගේ තමයි බුද්ධාගමේ දෙවිදත් කරන්නේ. මේවා මකන්න බැරි කතා. ඒ කියන්නේ ඔබතුමාලා දෙගොල්ලොම එකට එකතු වෙලා මේ සිද්ධි කරලා දැන් එක පැත්තක් ඔබතුමා පාවා දෙනවා කියන එකද ඒක කියන්නේ? නෑ නෑ නෑ. ඒ කියන්නේ මං එහෙම කිසිම චෝදනාවක් පිළිගන්නේ නැහැ. චෝදනාවක් කියනවා නම් ඔය බැලුම් ගල වැඩසටහන බොහොම හොඳ වැඩසටහනක්. මගේ මේ සිකුරු අවශ්‍ය කෙනෙක් මට කිව්වා එක්තරා පළාතක සම්පූර්ණ කසිප්පු නැති කරේ ඔයගොල්ලයි කියලා. කොහෙද පළාත? නැගෙති කොහෙද? කීන ගහවිල. ඒ පැත්තේ මිනිස්සු වල පින් දෙනවා. ඔයාලා ලොකු බලයක් තියෙන ඔය මේ වැඩසටහනක් ඕකම ෆලෝ කරලා බරදක් කරලා තියෙනවනะ කරුණා කළා මර්වින් සිල්ලා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් නීතියේ රැඳ ගණන් තියෙනවා.
එතුමා ඒවත් දන්නවා. ඒවත් දන්නව මේ වැඩේ තියෙන්නේ මේ හිතන්නේ නැහනේ මෙහෙම වෙයි කියලා. ඔව් මොකද එතුමාට දැනගන්න ඕන සාමාන්‍යයෙන් සතියකට බැලුම් ගල හින්දා 3-4 දිනක් මේ අපරාධකාරයෝ මේ පොලිසියෙන් අල්ලනවා හිරේට යනවා. එහෙම තත්ත්වයන් තියෙනවා. මේ අපි ප්‍රාර්ථනා කරන්නේ එතුමාවත් ඊළඟ සතිය වෙනකොට ඔක වෙන්න ඕන. ඔව් ඒ හින්දා මොකද වරදක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් ලැබිය යුතුයි. වරද කරන මිනිස්සයා මේ නිවැරදිකාරයෙක් වෙලා සමාජයේ තවදුරටත් පීඩණයට ලක් කරන එක හොඳමදි. මොකද එතකොට එක පැත්තකින් මේවා මේ රජයේ වැරදි විදියට මිනිස්සු අර්ථකථනය කරනවා. මොකද මෙහෙම කෙනෙක් තියාගැනීම බරපතල චෝදනාවක්. ඒක වරදක්. එහෙම කෙනෙක් තියාගන්නව නම් ඒක වරදක් රජේ. එතකොට ඒ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවනේ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. හරි ඒ ඔක්කොම ටික හැබැයි කියමු. දැන් එතකොට අඩුම ගානේ මෙයාට විරුද්ධව මොකක් හරි තීරණයක් ගන්නව නම් මේ කතා ටික මදිද? ලංකාවේ පිකිනවල කපාපු මේ පොන්නප්පු තමන්ගේ ගෑනිට ළමයි දෙන්න බැරි එක. යකෝ අපේ ගමේ අපිට අල්ලපු ගෙවල් ළමයි ඉන්නවා. බොරු කියන්නෝනේ. ඒක මගේ නෝනායි මා කැමැත්තෙන් නෝනට පොඩි විවේකයක් දීලා. ඉතින් මම UN පිටින් කා රණිය කිව්වනම් මර්වින් සපෝට් එකක් දුන්නා කියලා සිල්ල පැටියෙක් කොච්චර බතු වගේ ඉන්නවා. චරිත මේවා මොන තිරිසන් කතාද? කියන්නේ එහෙම වගකිය යුතු ඇමති කෙනෙකුට කතා කරන්න පුළුවන්ද? එතකොට ඒ වගකීම සම්පූර්ණයෙන් අමතක කරලා දාලානේ මේ කතා කරන්නේ. එතකොට මේ රජයේ නියෝජනය කරන ආණ්ඩු නියෝජනය කරන අමාත්‍යවරයෙක් හැටියට හැසිරෙන්නේ මෙහෙමද? මේව කැතයි. ඉතින් මේව බලබල තවදුරටත් ඉන්නවද කියන තීරණේ ගන්න නම් ජනතාව මේ වෙනුවෙන් පෙනී හිටින්න ඕන. ඔව් අනිත් එක ඔය කියන්නේ විපක්ෂ නායකවරු සම්බන්ධයෙන්. විපක්ෂ නායකවරුගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ජනතාවට ප්‍රශ්න තියෙන හින්දානේ හැමදාම විපක්ෂ නායක වෙලා ඉන්නේ. ඉතින් දැන් එහෙම මිනිස්සෙද කවුරුනත් මිනිස්සෙක් හැටියට ඒ මිනිස්යාට සැලකීමක් තියෙන්න එපා. එතකොට වැදගත් මිනිස්සෙක් හැටියට මිනිස්සෙකුට ඒ ගෞරවනීය ආමන්ත්‍රණයක් තියෙන්න ඕන. දූෂණ වංචා තියෙනවා නම් ඒව කියනක වෙන දේශපාලන මතවාද සම්බන්ධයෙන් තියෙන ගැටලු ඒ විදිහට කතා කරනක වෙන. හැබැයි මිනිස්සෙකුට ඔහොම කතා කරනොත් ප්‍රසිද්ධ වේදිකාවල ඉතින් මෙතන ඉඳලම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක එකක් ඊට පස්සේ දැන් එහෙම කතා කියන කට්ටියට ආචාර පදිවිද දෙනවා. එතකොට මේ ආචාර්ය මර්වින් සිල්වා කියලා කියන්නේ ඔය ටික කරනවටද මොකද්ද තියෙන සුදුසුකම? එහෙම ඒවත් තියෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ මේක ඇවිල්ලා කියන්න ඕන මේ ආචාර්ය මර්වින් සිල්වාගේ හැදිච්ච නැතිකම වෙනමුකුත් නෙමෙයි හැදිච්ච නැතිකම ඉතින්. ඔව් ඒ නොහැදිච්ච කම හින්දා ඔබ පීඩා විඳලා නම් දැන් තමයි කතා කරන්න වෙලාව. 0773876114 එක විවෘතයි. ඒ වගේම තමයි 0115347347 විවෘතයි. කොන්ද කෙලින් තියෙන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. අද අපි බැලුම්ගලින් කතා කරමින් සිටින්නේ ආචාර්ය මර්වින් සිල්වා මහත්මයා ගැන. මේ දවස්වල ප්‍රධානම නිලූප තියෙන කතාවක් තමයි මේ කැලණිය පැත්තේදී කැලණිය සංවිධායකවරයා හැටියට කටයුතු කරද්දී ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා කප්පම් අරගෙන කියලා චෝදනාවක් තියෙනවා. මේ ගැන තමයි අපි මේ කතා කරමින් සිටින්නේ. කතා කරන්න හිතවද කින්නෝ කුමාර් මහත්මයා නුගේ ගොඩින් ආයි බොනබට ආයි බොන් කියලා බෙදාස. ඇත්තටම දැන් රජයේ සේවකයෙකුට තමන්ගේ වක්කම් නිකම් ප්‍රකාශ කරන්න කියලා කියල තියෙනවා. මේ වගේ දේශපාලනය කරන කට්ටියට කොයි වගේ වරප්‍රසාදයක්ද තියෙන්නේ තමුන්ගේ හිමිකම් පෙන්වන්න නැතුව? ඒ කියන්නේ තමුන් දේවල් අරගෙන තියෙනවා කොයි වගේද මේවා අරන් තියෙන්නේ කියන එක ඔප්පු කරගන්න පුළුවන්කමක් තියෙද මේ මර්වින්සල්ලා කියන කෙනාට? ඔව් ඒක තමයි තියෙන මේ ගැටලුව. දැන් දීන සම්පත් ප්‍රමාණය නම් අපි දන්නවා, ඒවා ආවේ කොහොමද කියන එකත් අපි දන්නවා. දැන් ඔප්පු කරගන්නේ කොහොමද කියන එක තමයි ගැටලුව ඇති. ඔව් වේයන්ගොඩින් ගුණපාල මහත්මින් ආයි බඳපට ආයි බොන්. ඔව් මේ මම හිතන විදිහට ඕවගෑයට දෙන්න ඕනේ ආචාර උපාධිය නෙමෙයි අන්තක්ටුව. ඒ වගේ මේ ආචාර්ය උපාධිය පිරිනම පොය සංවිධානයක් තියෙනවා වෛකල්පිත වෛද්‍ය සභාව කියලා එකක්. ඒකෙත් ඉන්න ඔය දොස්තර මහත්තේ ඒගොල්ලන්ටත් දෙන්න ඕනේ අන්තට්ටු. මම හිතන්නේ මෙතෙක් කල් කරලා තියෙන වැරදි වලට ඇමති පදේ වල නෙමෙයි ඔයගොල්ලෝ ඉන්න ඕනේ. හරිනම් බරපතල වැඩ ඇතු අවුරුදු 25 දී හිරගෙවල් වල ඉන්න ඕනේ. මුත් මහා මන්දිර වල වැජමෙනවා ඡන්ද දීපු ඔයගේ අයටත් දෙන්න ඕනේ අන්තට්ටු තමයි. වෙන ඉතින් කියන්නේ දෙයක් නෑ. මේ රට දෙවියන්ගේ පිහිටයි. ඔය පිනාචාර්ය පට්ටම් දෙන්නේ අර ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලය කියලා තැනක් තියෙනවා. අපි මේක අනාවරණයත් කරා. එතනින් තමයි ඔය මේ පිනාචාර්ය පට්ටම් දෙන්නේ. ඕක දීපු ගොඩක් උදවිය ඉන්නවා. දැන් සමහරව විල්ලැජ්ජාවට ඕක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ
දැන් එහෙම දැනීම සෙන්ස් එකක් එහෙම නැත්තම් මේ යම්කිසි දැනීමක් තියෙන ඉබේ මේක මේ අවුල් කියලා එහෙම නොතේරන දුවේ පාවිච්චි කරනවා. ඒතකොට ඒක පාවිච්චි කරගෙන මේ අකටයුතුකම් කරනවා. ඒතකොට දැන් එතන ඉන්නේ ලොක්කා වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්. ඉතින් හිතන්නකෝ මේ තත්ත්වය පිළිබඳව. ඒතකොට මේ 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 රටේ මෙහෙම බරපතල අවුල් තියෙනවා. ඉතින් ඒ අවුල් ගැන කතා කරන මිනිස්සුયા තමයි අන්තිමට වරදකාරය බවට පත් වෙන්නේ. ඔව් හැබැයි දැන් මර්වින් සිල්ලා මහත්මයා ඉන්නවනේ. දැන් ආචාර්ය මර්වින් සිල්ලා මහත්මයා දැන් ඔහොම ගියාට දැන් අපි බැලුවෙන් පස්සේ පේන තිබුණේ දැන් කැලණිය සංවර්ධනය කරනවා කියලා ලිකිව්වේ. දැන් ඒ එක එක චිත්‍රපටි රඟපානවනේ එක එක වෙලාවල් වලදී. මේ තවත් වෙලාවක රඟපාපු එක චිත්‍රපටිය පොඩක් අහලා ඉවරලා අපි කතා කරමු. ව්‍යාපාරික මන කරුණක් කරක් නැහැ. සීල් කළා යතුරු කියලා ප්‍රාදේශ සභාවට බාර දෙන්න. එමනේ එකනේ ක්‍රමේ මේ පොලුකාරීන්ට බෑ, උඩුකාරීන්ට බෑ, චණ්ඩින්ට බෑ, මනුෂ්‍ය ගුණධර්ම නැති කිසි කෙනෙකුට මං කැලණි ඉන්න දෙන්නේ නැහැ. උදා උදේ දින සේරම ඒ ආරක්ෂකකාරී වහන් කෝ අවුදින්නේ මැනේජර්. නෑ නෑ බම්බු ගන්න කියන්න කවුරු කම්මෙල්ලෝ. බම්බු කවුරු කම්මෙල්ලෝ නේ මම. දැන් මේ අහගෙන හිටපෑයට බලාගෙන හිටපෑයට පෙවුනේ ඇත්තටම මේ කැලණිය සංවර්ධනය කරන්න තමයි මේ වැඩේ කරේ කියලා. මොකද තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් වීදම් කරපු කට්ටිය තමයි ඊතමා ගිහිල්ලා පාට් එක දාලා මේ බදු ගෙවිය යුතුයි කියලා කිව්වේ. හැබැයි මේ බදු අරගෙන මොනවද කරේ කියන එක තමයි අද දවසේනකොට ගැටළු බවට පත් වෙලා තියෙන්නේ. එහෙම බදු ගත්තද? එතකොට ඒ බදු ගත්තේව කොහෙටද ගියේ? කාගේ account එකටද මේව ගියේ කියන එක තමයි අද දවසේනකොට ගැටළු බවට පත් වෙලා තියෙන්නේ. ඔව් සමහර දේවල් මේ සම්බන්ධයෙන් කතා කිරීම, ඒ සම්බන්ධයෙන් මේ තොරතුරු එකතු කිරීම, රැස් කිරීම මේ වෙනකොට මේ බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද මිනිස්සු බයයි. ඉතින් මේ බය දැන් මේ මනුස්සයා මොනවද කරා කියලා නෑ. දැන් ඉවරයි මේ කාලේ. මොකද දැන් එහෙම වෙනවා. සමහර දේවල් වෙනුවෙන් අපිට ඉවසගෙන ඉන්න වෙනවා සමහර දේවල් සම්බන්ධයෙන්. එතකොට ඒ ඉවසා ගැනීම අපේම යහපත වෙනුවෙන් තමයි. දැන් එතකොට ඒ ඉවසා ගැනීම කෙලවර වූ තැන යම්කිසි අපිට පේන දුරක්. ඒ දුර ඇතුලේ අපිට කියන්න පුළුවන් මොකද්ද අනාගතය කියලා. එතකොට ඒ දුර සම්බන්ධයෙන් ගන්න තීරණවලදී ඔබේ දායකත්වය තමයි වැදගත් වෙන්නේ. මිනිස්සු කටවියාගෙන හිටුනින් ප්‍රශ්න කරන. මොකද පහුගිය දවස්වල පොලිස්පත්තුමා විශේෂ ඒකකයක් පිහිටවලා මේ කප්පම් ගැනීම සම්බන්ධව, බලහත්කාරයෙන් දේපලත්පත් කර ගැනීම සම්බන්ධව විශේෂ ඒකකයක් පවා පිහිටෙව්වා. එතකොට ඒ තැන්වලට පවා පැමිණිලි කරන්න පුළුවන් ජනතාවට. 242 11 11 ගහලා ඒ තැන්වල නොම්බර පවා ගන්න පුළුවන් ඔබට. දැන් මේ මේ මෙහෙම තත්ත්වයක් හැදිලා තියෙනවා. එතකොට මේ තත්ත්වය තුළ ඔබට පුළුවන් පැමිණිලි කරන්න. ඇංගිලා ඉන්න එපා. කැලණිය බුලුගහන්දේ තියෙනවා පදිස්ස බවත් එක්කම පල්ලෙහාට පාර යාන්න එකක් තියෙනවා. කන්ටේනර් සාමාන්‍ය ලෝරි 50 100ක් විතර වගේ දානවා මේකේ. ඒක එතන සාමාන්‍යයෙන් ගාස්තුවක් විදිහට රුපියල් 3000ක් වගේ මුදලක් කය කරනවා ලෝරි එකේ. ඊට පස්සේ දැන් ඒ දෙන 3000 මුදලින් රුපියල් 1000ක මුදලක් මොනිස්ටර්ලා එමෙතුමාට තමයි මේ බෙදලා යන්නේ. ඒක ඉතින් අර ගොඩක් වෙලාවට අපි ලොක්කු කරගන්න බැරුවාට මේ අපේ ලෝරි කට්ටිය කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක් ඒක. ඇත්තට මේ ඉඩම් වල කිසිම අයිතිකාරයෙක් එම නැති නිසා ඒ මුදල් අරගෙන තමයි එතන වැඩි පවත්වා යන මොනිස්ටර් බෙදීම තියෙන්නේ එමෙතුමා. ඒකෙන් කොච්චර ඉතර කාලෙක ඉඳලා දැන් කරනවද ඒක? අවුරුදු 2ක් විතර වගේ. මම හිතන්නේ ඇමතිතුමා මේ ආපු කාරණේම වගේ ඒක දිගටම කෙරි කෙරි යනවා. එහෙම දුන්නේ නැතුනොත් මොකද වෙන්නේ? දුන්නේ නැතුනොත් ඒ වාහනේ එතන දාගන්න බැරි වෙනවා. යා කලින්ම කියන්නේ අපේ ගාස්තුව කියනවා මෙච්චර 3000ක් මුදලක් කියලා. ඊපස්සේකින් අපි දන්නවා අපි අපේ වෙන ලොරියක් දාගන්න තරම් නැති නිසා අපි වෙන ලොරිය දානවා. නමුත් අර අපි විස්තර අතුව හොයලා බලනකොට අපි දන්නවා මේක මෙහෙමයි යාත්‍රිකයෙක් කියන අර 1000යි. තව එතන ඉඳන් අයිති ඒ කියන්නේ වතුර පාවිච්චි කරන කට්ටියට එහෙම රුපියල් 500ක් වගේ යනවා. ඇමතිතුමාට එහෙම 1000ක් යනවා. මොකද එයා තමයි යාත්‍රික බලාගන්නේ කිනාට බලේ පොරල තියෙන ඒ ගාන මාසෙට එකතු කරලා යන අනිවාර්යෙන් දෙන්නවා. වාහන සාමාන්‍යයෙන් 100කට වැඩි තුන දවසකට මෙවියට ඇතුළු වෙන්නේ. වාහනේ යාඩ් එකේ දාලා තියන්නේ මාසෙකට තමයි 3000ක් ගෙවන්නේ. දවස ගානේ අපිට යන්න පුළුවන්, ඇස්ලෝඩ් එන්න පුළුවන් මාසෙට 3000ක් ගෙවන්නේ. ඔන්න ඔහොම තමයි අර මේ නවත්වන තැන, වහ නවත්වන තැනකින් මේ මර්වින් සිල්ලට
අත යටින් ගාන යන්නේ මේ විදිහට. මේ මේවා තහවුරු කරගන්න පුළුවන් දේවල්. වැඩේ තියෙන්නේ ඉතින් මේවා හංගල තමයි ගහලා තියෙන්නේ. ඔව් හංගල ගහලා තියෙන්නේ. දැන් ඒ හංගල ගැහුවට හරි හැමම පරීක්ෂණ කරනවා නම් හොයාගන්න පුළුවන්. එහෙම දක්ෂ නිලධාරීන් ලංකාවේ පොලිසිය ඇතුළේ ඉන්නවා. එතකොට දැන් බලපෑම හින්දානේ කරන්නේ දැන් කඩවත පොලිසියක් නැහැනේ. දැන් මේ තරම් මෙහෙම කරද්දී කඩවත පොලිසියක් නැහැනේ. එතකොට මේව කරන ඒවා අල්ලන්න විදියක් නැති වෙනවානේ. එතකොට දැන් ඒ කඩවත පොලිසියක් නැහැ කියන්නේ ලංකාවේ පොලිසිය නැහැ කියන එක නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුව එක නිලධාරියෙක් එහෙම නැත්තම් දෙන්නෙක් තුන්දෙනෙක් එක පොලිසියක් මේ අවුල් වෙලා කියන්නේ ලංකාවේ පොලිසිය අවුල් කියලා නෙමෙයි. මිනිස්සු වරදවා වටහාගත යුතු නෑ ඒක. පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ හයියක් තියෙනවා. එහෙම කරනවා ඒ උදවිය. එතකොට ඒ උදවිය කරමින් ඉන්නවා. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් පස්සර ගහන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් වරදක් කරන්න පුළුවන්. හැබැයි සමස්තයකින් නියෝජනය වෙන්නේ නැහැ. පොලිසිය හරි කෙලින් වැඩ කරන එකයි බලාගෙන ඉන්න තියෙන්නේ අපිට. හැබැයි කිරිබත්ගොඩ වයිසි මහත්තයට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ යාට. එහෙම කළා කොහමද? අනිත් එක එහෙම කළා පැවැත්මක් තියනවාද? එහෙම කරා උතින් මොකද වෙන්නේ? ඒ එක පැත්තකින් සාධාරණයි මනුස්සයා. දැන් එහෙම කරලා පොලිසිය ඉන්න පුළුවන්ද කිරිබත්ගොඩ? බෑනේ. මොකද පොලිසිය ස්ථානාධිපති පත්වීම දෙන්න අපි ආසන සංවිධායකයේ දේශපාලන සංවිධායකයේ අනුමැතිය තියෙන්න ඕන. දේශපාලඥයා ළඟට ගිහලා සර් කියන්න ඕන මේ පොලිසිය වයිසි. එහෙම නැතුව කොහමද පොලිසිය වයිසි කෙනෙක් වෙන්නේ? එහෙම බෑ පොලිසිය වයිසිලා වෙන්නේ. ඉතින් මෙයා ළඟට ගිහලා සර් කියලාත් මදි ඇති. ඔව් වෙන මොකක් හරි ඇති වාසිය. වඳින්න ඕන. මොකද මෙයා ගිහලා දැන් වල වඳින එක නේ කරන්නේ දනගහලා. ඒතරම ගිහලා වඳින්න ඕන. ඔය කාරණා කොහොම වුණත් දැන් ඔය මේ බෙවින් සිල්වා එමැතුමාට විරුද්ධ වෙච්ච ප්‍රාශ්‍රයක් හිටියනේ. දැන් මේ දවස්වල එනකොට ඔය මේ කැලණි ප්‍රාදේශීය සභාවේ මේ සභාපතිවරයා ඇතුළු മന്ത്രി කණ්ඩායම තමයි මේ චෝදනා ගොනු කරන්නේ වැඩි හරියක්ම. දැන් එක්තරා අවස්ථාවකදී මේගොල්ලෝ මේ ජනතාව දැනුවත් කිරීම හමුවක් තිබ්බා. මේ හමුවේදී කිව්ව කතාවක් තමයි මේක. අපි එක වරදක් කරා. මං ඇත්තට වරාගොඩ වෙදමුල්ල ජනතාවගෙන් ඒකට සමාව ඉල්ලනවා. සංවිධායකරයා කියලා ආපු මේ ගොන්තඩියව ඒ ගොන්තඩියට වැඩ කරන්න මගේ බල සීමාව ග්‍රාම සේවාව අසම තුල ඉන්න මගේ ජනතාව එක්කන් ගිය එක තමයි මං කරපු ජීවිතේ කරපු ලොකුම ගොන්කම. සත පහකට වැඩක් නැති කිසිම බලයක් නැති මේ මිනිස්සයව 2007 ආවට පස්සේ පින්දුවේ අපි දාගන්න බාල්දියෙන් බේරුවේ අපි දැන් කිසිම දෙයක් නැතුව තුදන වගේ ප්‍රාදේශීය සභාවට පාක්ෂිකයන්ටත් එක එක කතා කිය කිය තැන් තැන්වල ඇවිදිනවා. දැන් මේ වෙනකොට අපි කීප දෙනෙක් මරන්න කොන්ත්‍රාත්තුත් දීලා වැදගත් නායකයෙක් කරන්නේ නැහැනේ. එතුමා කියන්නේ ජාතික තලයේ ඉන්න නායකෙක් කිදෙන්නේ නැහැ ඉන්නේ. ඒ වගේ කෙනෙක් මරන්න කොන්ත්‍රාත් දෙනවා මම දන්නේ නැහැ. එහෙම දෙනවා නම් මේ ඒක දෙන්නේ මේ ගරු අමාත්‍ය ගොන්තඩියා තමයි. වෙන කවුරුත් නෙමෙයි. සමා වෙන්නේ එහෙම කිව්වට හිතේ හිතේ ආලේගය තියෙනවා. හිතේ දැවැන්ත ආවේගයක් තියෙනවා. ඒකයි ඒ වගේ වචන කියන්නේ මොකද හිටියේ එතුමත් එක්කනේ. ඒ අර තියෙන වක්කඩේ වගේ කට වගේම තමයි අර අපිටත් අර ඇහිලා 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 අපිත් ඒ තත්ත්වෙට වැල්ලා දී. නැත්තම් අපි හොඳ ගංගල වැදගත් මිනිස්සු. අපිත් අර එත යත් එක්ක හිටපු ඉඳන් අපිටත් අර ඒ අර ගතිගුණ කාන්දු වෙලා ඇඟට. ඒකයි. අද අරිදිරුම් ආගේ වදිමදි හෝ 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 තනියොරු මනිදනි පඩයි. මට මේ කතාව මතක් වුණා නිලෝප මේ අපේ අම්මා මේ ඉස්සර පොඩි කාලේ කතාවක් කියලා අන්තිමට කියලා දුන්නා. මතක තියාගන්න පුතේ බල්ලොත් එක්ක නිදාගත්තොත් නැගිටින්න එන්නේ මැක්කොත් එක්ක කියලා. මේ ඒ කතාව දැන් සුදුසුයි එතනට. ඒකයි මතක් වුණේ. ඔව් කොහොම නමුත් මේ දැන් මේ එකට වැඩ කරපු උදවිය හැබැයි මේ. ඔව් දැන් තමයි මේ දෙපැත්තට එනකොටා ගන්න මට්ටමට පත් වෙලා තියෙන්නේ. දැන් ඒවා යම් කිසි විදිහකින් පාලනය වෙලා තියෙනවා. මොකද මේ උඩ බලන් කෙල ගැහුවම වැටෙන්නේ මූණට හින්දා සමහර විට මේවා පාලනය වෙලා තියෙන පුළුවන්. මොකද මේ උදවිය දැන් මේ සමහර දේවල් දැන් තියෙනවා තියෙනවා කප්පන් ගත්තා අපි දන්නවා කියලා කියනවා. කවුද කියලා කියන්නේ හැබැයි මාධ්‍ය හමුවල්දී. එතකොට දැන් ඒවයි කොංගල ඒ උදවියත් සමහරට ඉන්න පුළුවන්. ඉතින් දැන් සියල්ල අතුකා දැන් මේ යොති. මොකද කැලණිය කියන්නේ පුදබිමන්නේ. එතකොට ওই කැලණියේ පුදබිමට දේවාලයක් එන්නේ කොහොමද? දැන් දේවාලවල තියෙන මිත්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ ජනතාව දැන් භාගයට භාගයක් දැනුවා. එතකොට එහෙම තියෙන මට්ටමකදී අර ගාල්තැන්නේ උන්න හෙත් ගෙන්නලා ඊට පස්සේ තව ඒ වගේ කට්ටිය ඉන්දියාවෙන් ආනයනය කරලා දේවාලයක් හදලා ඒකේ මේ එතන පුද පූජා පත්‍ර මට්ටමට කැලණිය පත් කරේ කවුද? ඔව් ඒක එක පැත්ත. දැන් තවත් කට්ටියක් කියනවනේ කතාව. දැන් අර එළුව බේරගත්ත එක. ආ ඔව් එළුව බේරගත්ත කතාවත් වෙන හලාවත මුනිස්සරම් කෝවිලේ. එතකොට මේගොල්ලෝ දැන් කතාව ගොඩනගාගෙන යනවා මේ බලයක් සම්බන්ධයෙන්. අපි අන්න ඒ ගැනත් ඔයාලා බැලුවා. හලෝ මම සාමි ඉන්නවද? ඔය සාමිද? මම මහින්දන් සාමි හරි කාලිමිණි සාමි හරි. මහින්දන් සාමිද? ඔව්.
සාමි මේ මම කතා කරන්නේ මේ කැන්ඩි වලින්. ඔව් කියන්න. මේ මම ආවේ දැන් ටිකක් දවස් මම වෝල්ඩිස් ගිහලා හිටියා මේ ටික දවසක් අර මේ මොකද්ද අර මර්වින් සිල්වා මොකද මේ කේස් එකක් වෙලා තියෙනවලුනේ. ඔව් 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 එයා ඇවිල්ලා මේ බිලි පූජා නවත්තලා එයා නිකන් මේ නම දාගන්න මේවා කරලා තියෙනවා. ආ. එයා ඉතින් අනු මිත්‍යයි බලි එයා දෙන්නේ නැත්තම් වෙන ඉනේ උනෝනා. එයා බිලි පූජා දෙන්නේ නැහැ. අනිත් අය දෙන අයට එයා මේ බාධා කරන පූජා මේවා මේ. තුමායි එම කරන එක වැරදිනේ. ඔව්. ඒක තමයි මේට එන කෙනත් වෙලා. ආ. දැන් එයා දම්බිලා තියෙනවා. ඔව්. ඒකයි මේ අපි කියන්නේත් එච්චරයි. එයා ඇවිල්ලා එයා මොරෙන් ඇවිල්ලා පූජාල් දෙන්න ඕනේ නැහැ. ඇවිල්ලා එම කරන එක වැරදිනේ. දැන් ඉතින් එයාට අපිට එනවා. ඒක තමයි. අපි මැරලා යනවාම මැනවනවා. අපි මැරෙනවා. ඔව්. මුත් ඒක මේගොල්ලන් එහෙමනේ ඉතින්. දැන් මේ වෙන කට්ටියත් මේ පැත්ත ගන්නාදන්නේ මේකට පැහැදිලිව කියන්න ඕන මේ බිලි පූජාව නැවැත්වීමට මේ මැවිසිලා ඇමතිතුමා මැදිහත් වෙච්ච නිසා තමයි එතුමාට මේ පළ දෙන්නේ කියලානේ කියන්නේ නැහැ එහෙම නෙමෙයි මේ අර හොඳක් කරොත් හොඳක්ම වේවි කියලා කතා තින්නේ මේ මේක තමයි මේ කරපු දේවල් තමයි මේ පරිසම් දෙන්නේ දැන් මේක ඒක නිසා මේ එහෙම මිත්‍යාවල් ගොඩනගන්න හදන්න එපා ඒක තඩි බොරුවක් ඕ අන්න ඒක තමයි දැන් වැඩේ දැන් මේ වගේ කතා හරහත් මිත්‍යාවන් ගොඩනගන්න හදනවා එතකොට දැන් ලෝක ධර්මයක් තියෙනෝනේ ඔය මොන මේ දේ තිබුණා ලෝක ධර්මයට පිටුපාන්න බෑනේ ලෝක ධර්මයේ ඵල දෙන්නේ. ඒක කරපු දේවල් මේ ආත්ම වයදීම ඵල දෙනවා. ditta dhamme vedine karma කියලා જાතියකුත් තියෙනවානේ. ඉතින් ඒව ඵල දෙන්නේ නැතුව ඔය මේ අර කෝවිලේ එළුව සම්බන්ධ ප්‍රශ්නේ නෙමෙයි. ඒ හරිනම් දැන් මේ වගේ උදවිය දැන් මේ ඒ එහෙම මේ ඒවට බිලි දෙන්න ඕන වගේ උදවිය. මොකද මේ තිරසන්නුනේ බිලි දෙන්නේ. ඔව්. හැබැයි කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. අපි මේ නිසා මේ විරාමයකට ගිහිල්ලා යමුනේ. ඔව් කොන්දපන් මිනිස්සුන්ට නැවතත් මතක් කරනවා 01 347 347 සහ 0773 876 114 කියන දුරකථන අංක දෙක. බැලුම් ගල් 1 2 3 පුංචි දෝනි තර ආවෙලා ශ කඳුළු සලා රනින් මාල් ගෙනවාලයා තාරිතතුුව රවටල පුංචි දෝනි තර ආවෙලා තව කවුද දන්නේ ලක්ෂේ දිනුම මට නේ ලැබෙන්නේ ලොතරැය තව කවුද ගන්නේ ලක්ෂේ දිනුම මට නේ ලැබෙන්නේ ඔය එතුමාගේ මේ ගීත ගායනා හැකියාව. ඒ මේ අද අපි කතා කරන්නේ මේ ආචාර්ය මර්වින් සිල්වා ගැන මිසක් මේ ගායකයෙක් ගැන නෙමෙයි. ඉන්දර හිට්ලර් මෙතුමා මේ ගීතද බයිලද කියනවා. ඔව් බයිලා කියනවා. හැබැයි දැන් මෙහෙමයි. ඒ බයිලා රටේ ප්‍රශ්න අමතක කරන්න එක්තරා මට්ටමකට හේතුව බවට පත් වෙනවා. මොකද ලොකු ප්‍රශ්න ගොඩක් මැද අර ක්‍රිකට් මැච් පෙන්නනවා වගේ. එතකොට අවධානය යන්නේ මේ පැත්තටනේ. කර ලොකු ගොන් වැඩක් කරයින් පස්සේ ඕක ගැන මිනිස්සු කතා කරන්නේ. ඉතින් එහෙම වාසිදායක විදිහට ඇතැම් මුදවිය මෙයා පාවිච්චි කරා. හැබැයි ඒවා ප්‍රායෝගික නැහැ මිනිස්සු. ඒ තරම් මොඩ නෑ දැන්. අපි පිට මහත්මයා ආයිබෝන් අපට. ආයිබෝන් මහත්මයා. ඔව් කියන බෑ. මේ කතා කරන්නේ මම මගේ අයියාගේ පුතා මේ කැලණියේ කඩයක් කරා රාත්‍රී. සෑ කඩයක්. ඒකේ මේ කරගෙන යනකොට හැමදාම එනවා 3-4 දෙනෙක්. ඇවිල්ලා මේ මොන්සිල් මහත්තයා ගෝලියෝ කියලා තමයි ඒ කැම් වීම ඔක්කොම කාලා පස්සේ 900-800 වගේ කනවා. කාලා මේ බිල දාගන්න බිල පොතේ ලියාගන්නේ කියලා මේගොල්ලෝ යනවා යන. ඊට පස්සේ ධානයේ දරුවට කඩේ කරන්න බැරි වුණා. ඒ දරුවා එහෙමම කඩේ වහලා දාලා මේ දැන් රට ගිහින් ඉන්නේ. ඊට පස්සේ කරගෙන යන්න බැරි වුණා ඒ. ඔව් එහෙම කරගෙන යන්න බැරි වෙච්ච උදුවේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි බයයි. එහෙම කරගෙන යන්න බැරි කරපු කට්ටියත් මේ දවස්වල රට ගිහිල්ලා ඉන්නවා. ඕ දැන් අර වැඩේ කරපු කට්ටියත් දැන් රට ගිහිල්ලා ඉන්නවා හැංගිලා අල්ලයි කියලා බයිට. අතුරුදහන් වෙලා ඉන්නේ මොකද මේ මෙයාගේ ගෝලියෝ ටික ඒ අය දාලා තමයි මේ එකතු කරේ මේ රටේ ආයනේ වර සිංගප්පූරුවේ. එන්නේ එහෙම නේ හිටියේ සිංගප්පූරුවේ සරත්ලා. ඔව්. එහේ පිට රටින් තමයි මෙයාගේ මේ වැඩේට ආනයනය කරේ කට්ටියව.
නෑ ඒ කියන්නේ පිටරට නෙමෙයි මෙහි කට්ටිය. එයා හිතාගෙන හිටියේ පිටරට දේවල් ටික කරන්න තමයි මෙහි. මෙහි සිංගප්පූරක් කරනවා හොඳයි. ඒවට කප්පන් එකතු කරන ඒව ඒව වෙන්නේ නෑ ඒ රටවල වල. එයා හිතන් ඉන්නේ මේ එහෙම කළා තමයි මේක දිනු කරන්න පුළුවන් කියලා. ඔව් කොහොම හරි දැන් මේ මේ පුද්ගලයාගේ මේ මේ මර්වින් සිල්වා අමාත්‍යවරයා කියන අමාත්‍යවරයා කියන තන්ත්‍රයේ තියන්න බෑ මේ කල්ක්‍රියාවල. නමුත් එහෙම කියන්න එපා. මේ කොහොම හරි හඳුන්වන්න එපා. ඒතකොට මර්වින් සිල්වා කියන අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ කැලණිය ප්‍රාදේශ සභාව ඇතුළේ ලොකු කලබගෑනියක් තිබුණේ පහුගිය දවස්වල. ඒ කලබගෑනිය පොඩ්ඩක් අහමුද චරිත අපි. එයාට තියෙන්නේ අප්පන් සල්ලි කප්පන් සල්ලි ලක්ෂ 75ක් බෙදසකෙන් ගත්තා. ලක්ෂ 25 දේවාලද කියලා කියනවලු දුන්නා කියලා. ඉතුරු ලක්ෂ 50 මොකද උනේ? එව්වා ඉදිරියදී අපි එලි කරනවා. දේශයයිදී වහන්තෝන්ට එලි කරනවා. අයින්සක ලොල් පාක් පිලා පාර අනේ මිනිස්සයගේ බොම අමාරුවේ තමගේ පුතු දුන් දෙනත් එක ව්‍යාපාර කරන් යනවා. ඒ මිනිස්සයගේ ප්‍රශ්නෙකදී ලක්ෂ 70ක් කප්පම් ගන්නවා. බයිසලා බතුමා ජනතාව එක්ක hina වෙන්නත් සල්ලි නැත්තම් අද මං කියනවා පුළුවන් නම් ඔය පිබිදෙන කැලණියෙන් බාර් 40ෙන් මාසෙට ලක්ෂ 4යි අතුසල කියන අපිට තහඩු 10ක් දුන්නද ඔය සල්ලි වලින් පිබිදෙන කැලණියෙන් එක රස්සාවක් එක රස්සාව තුනද මේ කැලණිය ඉසක දුප්පත් අවුරුදු 4 තුල අපි අභියෝග කරන කොහොම රස්සාව ටික විකුණන් කෑවා ඒ ටික විකුණන් කෑවා මේ කැලණිය කාටද දුන්නේ ඕ අපිට තියෙන ප්‍රශ්නේ එකයි මෙව්වා තමයි අපේ ප්‍රශ්න මහා අමුදු වැස් වලාගෙන මහා පහගාගෙන අපි යටපත් කරන් තමයි බොරු කටෙන් තමයි බොරු කටින් අති ශක්තියක් නැහැ බොරු මුගරිකමේ බොරු වාචාලකමේ කටින් පාලනය කරේ අද මේවා සියල්ල අපි දැකලා 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 තමයි අපි අද ආවේ පාතාල කොළඹ යන අපිට ගහන්න එයා හනවා හික්කඩ වල පාතාල යවගෙන මේකට හිටපු කට්ටිය තමයි මේව කියන්නේ. ඉතින් අර ආශ්‍රය කරාමනේ දන්නේ කොහොමද කියන එක. ඔව්. ඉතින් ඒ ඇත්ත වෙන්න ඕන නේද නේද? මේ මේ උච්චර මේ කෑ ගහලා කියන්නේ ඒක වෙන්නේ නැති නේ. ඒගොල්ලෝ හොඳටම දන්නවනේ. ඔය කට ගැන කිව්වනේ. ඒ කට කොහොමද කියලා බලන්නකෝ. මෙයාට දෙකක් විතර දෙන්න පුළුවන්ද? දෙන්න දෙන්න. ආ. ගරු කථානායකතුමනි මේමයි. දැන් ආයෙන මම වාඩි වෙන්නම්. උඹ වගේ ගොන් හරකෙක් ගගේ මෝඩ මූසලේ. අවසාන නැතිවාද. ගරු. අතිගරු මර්වින් සිල්වා මැතිතුමා උදේට බුදුන් වැඳලා භාවනා කරලා වැඩ පටන් ගන්න. අවසට බුදුන් වැඳලා භාවනා කරලා වැඩ පටන් ගන්න. අපි දන්නවා එතුමා බොහෝම විනීත ගතිගුණ තියෙන උත්තරීතර බෞද්ධ ගතිගුණ තියෙන තාම වැදගත් බෞද්ධ අමතිවරයෙක් කියලා මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. මේ වගේ වැඩ කරන අයටත් එහෙම හොඳයි බෞද්ධය එහෙම කියලා කිව්වම ඉතින් බෞද්ධයන් මොකද කියන්නේ? අනේ මන්ද මේ අහිංසකයන් මොනවද කියන්නේ? එහෙම කට්ටියක් ඉන්නවා කැලණිය පැත්තේ. ඒක තමයි තේරෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඇමතුමා මොනව කරා? අනේ ඇමතුමා නියමයි ඔබතුමා කරපු දේ හොඳයි කියලා පස්සේ කියලා බලන්න මර්වින් කරපු දේ ඕක තියන්න. එහෙමනේ කියන්නේ. ඔව් එහෙම කියනවා. එහෙම කියන්නේ මේක හට ඇරලා කියන්න බයයි. බයයි. ඒක තමයි. තාමත් බයයි. ඒ කියන්නේ පුළුවන් නම් එන්න කියන්නකෝ. හැබැයි බය නැති දෙන්නෙක් ඉන්නවා මගේ ළඟ. කවින්ද මහත්මයා අයබන් දිලූප අතරම ගොඩක් කතා කරන දේවල් ගොඩක් තියෙනවා නමුත් අපි විශේෂම දේවල් ටික කතා කරමු. ඇයි තින් අමතුමාගේ අපි සින්දුවක් කියවුවා. සින්දුව ගැන කියද්දී දිලූප කියන්න ඕන අපි දවසක් කියවුවා අමතුමාගේ සින්දුවක්. නමුත් අමතුමා ගායකෙක් නෙමෙයිනේ, අමති කෙනෙක් නේ. ඉතින් කොහොම නමුත් අපේ බෑන්ඩ් එක එක පැත්තක අමතුමා එක පැත්තක සින්දුක කියද්දී අමතුමා එක පාට නවත්තල කිව්වා. නවත්තපන්.
mama kini ini juga apa? Siapa lagi? Emang tuh lagi, emang dia meeting apa lagi? Itu negara kita mah apa kian dona? Itu gudah standar seno tiri. Negara kita mah apa? Itu kata wisata mah apa kian dona di tempat ini? Emang tuh lagi main proses di ini apa? Kian dona wisata mah deh itu healing in balaraing. Itu kata tiri kan orang mukut rata kena tiri pas check make. Atau mah rata kebiniak netang dilup. Mama kira wisata mah adi begi mah argan ini mana tanggapan yang kerat? Prati biniak netang apa? Ihal emang tuh orang ini nila daring ke? Ebiniak netang apa? Daru rata kena apa? Daru proses check tiri. Tiri negara kita mah ini dengan එක උදාහරණයක් කියන්නම් ගිය අප්‍රේල් එකේ තිබ්බා කිරිබත්ගොඩ විජේ කුමාරතුංග ක්‍රීඩාංගණයේ අවුරුස්සවේ. ඉතින් මම හිතනවා ලංකා ඉතිහාසයේ වැඩිම දැක මුදල් දුන්න අවුරුස්සවේ. ඕගනයිස්තරේ ශ්‍රී ලංකා පොලිසිය. ඒ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වෙන පොලිස් ස්ථාන සියලුම දෙනා එක එක පොලිසියකට දුන්න එක ඉවෙන්ට් එකක්. එක ඉවෙන්ට් එක ඕගනයිස් කරලා මම හිතන්නේ අවුරුදු කුමාර දුන්න ලක්ෂ දෙකකට වැඩි දෙයක්. වෙන දෙයක් ඕනේ. ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කරපු මනුස්සයාට සංගුණ මුත්තට හැමෝටම අඩුම දැක්ක තිබ්බ රුපියල් 10000යි. කාගේ සල්ලි? අපි කියන්නේ අවුරුස්සවේ ටෑග් දෙන්න ඕන අපේ සංස්කෘතිය අපේ සංස්කෘතික දේවල් තමයි නමුත් ඒ සල්ලි කාගේද කෝටි ගානක සල්ලි කවුරු දුස්සුවේ කියලා ඒ සල්ලි මං හිතනවා පොලිසියෙන් තමයි එක ඉවෙන්ට් එක ඕගනයිස් කරේ ඉතින් ඒ දේවල් වලට ඒ විදිහට අනුග්‍රහය අරගෙන ඒ දේවල් කරනවා මම කියනවා රටක විනය පවත් ගන්න ඕන උදාහරණයක් අපේ දරුවන්ට දෙන්න නම් මම හිතනවා අපි ඔක ඉහලින් පටන් ගන්න ඕනේ ඒ ආදර්ශය දෙන්න ස්තුතියි කාවින්ද තවත් හිතුවක් ඉන්නවා මේ නිරුබ පොඩ්ඩක් විනාඩියක් මට කියන්න ඕන දෙයක් තියෙනවා මේ සුදු ඇඳලා ඔක්කොම ජරා වැඩ කරලා සුදු ඇඳම හරි කියලා හිතාගෙන ඉන්නෝනේ. ඒක අදින් පස්සෙත් ඉවර කරන්න වෙනවා එමෙතුමාට. දැන් සුදු අඳින්න එපා. මොකද මඩ තැවරෙනවා. ඒක දකින්නවා. ඔව් ඇතුළ කුණු වෙලා ගඳ ගහනවා. ඉතින් ඒක වහගන්න අමාරුයි. මොකද දැන් ගඳ ව්‍යාප්ත වෙලා තියෙනවා. සමන් මහත්මයා අයබෝන්. හලෝ අයබෝන් නළුවාද? ඔව් කියන්න ඔබ අදහස්. මම කියන්නේ මම ඒ කියන්නේ මම නැමැතිතුමා මුලින්ම කිරිබත්ගොඩට ආසන සංවිධායක වෙලා එනකොට කැලණියේ මම හොඳාකාරවම දැක්කා මේ කියන්නේ එතුමාට පුළුවන් නම් කට ඇරලා කියන්නේ ඒක කෙලිම අභියෝග කරේ මේ කැලණිය පොලිස් ස්ථානාධිපතිතුමාටයි කැලණිය පන්සලේ ලොකු හාමුදුරන්ටයි කැබ් එකේ නැගලා සරච්චන්ද්‍ර ඩයස් මැතිතුමා දැන් නැති වෙලා ඉන්නේ ජීවතුන් අතර නැහැ එතුමා එතන හිටියා එතකොට එයාගේ මස්සිනා ඒක මේ මස්සිනා වෙන ලේකම් හිටියා දැන් සිංගප්පූරුවට පැනලා ඉන්නේ එතකොට ඔතන මේ තව දෙතුන් දෙනෙක් හිටියා මෙයා ඔතන කෙලිම නැගලා මේ කැබ් එක උඩට නැගලා තර්ජනය කළේ මේ කැලණි පොලිස් ස්ථානාධිපතිතුමා මේ එතෙන්ද යාව පිළිගන්න ආවේ නැහැ කියලා ඒත් එක්කම තමයි කියනවා කියන්නේ අපි අත්‍තරම ගරු කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමාට මොකද රට මේ තත්ත්වෙට ගෙනල්ලා ගෝඨාභය මැතිතුමා මේ තරම් කියන්නේ වෙහෙසිලා මේ රටේ තියෙන දූෂණ අඩු කරගෙන යනවා මේ වගේ පුද්ගලයෝ ඉන්න හින්දා මේ අත්‍තරම මේ ආණ්ඩුවට ඒ කියන්නේ ජනාධිපතිතුමාට ලොකු කැලලක් මේ පුද්ගලයෝ ඉන්න එක ඔබතුමා කප්පම් ගත්තේ නැහැ කියන එක ඔබතුමා කියනවා. නමුත් ඔප්පු කරගත නොහැකි විදිය වක්‍රාකාරයෙන් ඔබතුමා මේ මුදල් ලබා ගත්තා නේද? ඉතින් ඕගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? ඕගොල්ලෝ ඔය උසාවියේ නීතිඥවරයෙක්ද? නැත්නම් ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරවරයෙක්ද? ඔබතුමා මේ ජනමාධ්‍ය වේදිකාවේ විතරයි නේ. නමුත් ඔබතුමා කියනවා දැන් මෙච්චර පස්සේ ඇචීමේ වඩ පස්සේ ඇචීමේ බලය තියෙනවා. මට උත්තර දීමේ බලය තියෙනවා. ඒක හිතාගෙන ඔයා ප්‍රශ්න මම උත්තර දෙන්නම්. මගේ උත්තරේ පිළිගන්න බැරි නම් ඔතනින් කතාව නවත්තන්න ස්විච් ඔෆ් කරන්න. ඔබතුමා කියන්නේ මං අහපු ප්‍රශ්නේ වැරදි කියන එකද? ඉතින් ඔයා කොහොමද ඔයාල ප්‍රශ්නේ බන් දෙන්න උත්තරේ පිළිගන්න බැලුවද ස්විච් ඔෆ් කරන්න? මට ඒ විදිහේ තර්ක කරන්න පුළුවන් නේද ඔබතුමාත් එක්ක? ඕනි කොච්චර තර්ක කරත් මේකනේ කියන්නේ තර්කයේ කරන දැනත්තා එකම දේ ඉදිරිපත් කරනවා නම් ඒ උත්තර දෙන මිනිස් එකම දේ ඉදිරිපත් කරනවා නම් ඒ දෙකේ වැඩක් නැත්නම් ඒක ඇයින්නේ? නෑ මම ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා එහෙම මුදල් අරගෙන තින්නේම වක්‍රාකාරයෙන් නේද කියන්නේ? උත්තර දෙල ඉවරයි. ඒක මම උත්තර දෙල ඉවරයි. නැවත ඒ උත්තරේ මගෙන් ලබා ගන්න වඩා බෑ. උත්තර දුන්නා. කෙනෙක් උත්තර දුන්නා. ඒ කියන්නේ ඔබතුමායි ප්‍රශ්නේ ගැලවෙන උත්තරයක් නේද දෙන්නේ? මම ගැලවෙන්නේ බම්බු ගන්නේ මොකෝ මම හේතන්ද කසාදයක් බඳින්න ඉන්නවා. මම කාට බයයි ගැලවෙන්නේ? මම ඔයාට බයද නෑ. ඔගොල්ලෝ මාධ්‍යල බයද නෑ. නෑ ඔබ ගැලවෙන්නේ. නෑ නෑ ඔබතුමා මට බය වෙන්න ඕන නෑ. ඒ වගේ මම මේ සුදුරුණ බිකක් කියලා. නෑ නෑ මම ඔබතුමාට බයත් නෑ. ඒක නෙමෙයි මං අහන්නේ. මට උත්තරේ දීලා ඉවරයි ඒකද මං. දැන් මට එයා ප්‍රශ්න අහන්න එහෙම පුළුවන් නේ ඔබතුමාගෙන් නේද? ඕන ගණන් අහන්න. ඔය පැය 30ක් ගහුවත් උත්තරේ ඔච්චරයි. එක මුත්‍රයක් මං දෙපාරක් දෙන්නේ නෑ. ඒක මර්වින් සිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔබතුමා ප්‍රශ්නෙන් ගැලවිලා යනවා. ඒක නෙවෙයි වෙන්නේ තියෙන්නේ. ඉතින් ඔයා ගැලවෙනවා මීට පස්සේ උත්තර දෙන්න මම මෙතන කතා කරනවත් වෙනවා. බල වැඩගත් මිනිස්සු කිසි නිසා මං උත්තර දුන්නේ. කිසි මුත්‍රයක් මීට පස්සේ දෙන්න බෑ බොහොම සුදු. මේක මේ විදිහටම දාන්න. එච්චරයි. ඔය ආචාර්යගේ හැටි ඔය වැඩේ තින්නේ මේ දැන් එතකොට මේ මර්වින්සිල්ලාගේ තියරියක ඉතින් මිටි පස්සේ හරියන්නේ නැහැ. ඒත් එහෙම තියර දෙක තුනක් තියෙන බෑ රට ඒක තියරයයි තියෙන්නේ. මේ තියරයට වැඩ කරන්න මර්වින්සිල්ලාගේ තියරිය හරියන්නේ නැහැනේ. එතකොට ඒ තියරියට අපේ හඬ නමත්තන්න පුළුවන් වෙයි. හැබැයි පුද්ගලිකව අපේ හඬ. එහෙම උනායි කියලා මේ මොකද කවදාවත් මාධ්‍යකින් කරපු නැති වැඩක් අද කරේ. ඒ හින්දා පුද්ගලිකව අපේ හඬ නැවැත්තුවට මේ රටේ හඬ නමත්තන්න බැරි වෙයි.
ඔව් හැබැයි අපි ආරාධනා කරනවා ඔබට අපේ හඬට ශක්තියක් වෙන්න කියලා. අපි සූදානම් ඔබත් එක්ක ඉදිරියට යන්න. එතකොට මේ වගේ කට්ටිය තවදුරටත් මෙහි අපි ඉන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් මේ අයට විරුද්ධව අපි පෙළ ගැසෙන්න ඕනද කියලා තීරණේ තියෙන්නේ ඔබේ සහ අපේ අතේ. එනිසා අපි එකට එකතු වෙමු මේ ගමනේදී. 0773876114 එකට කතා කරන්න පුළුවන්. අමතක කරන්න එපා. පරක්කු වෙලා තියෙන්නේ මල්ලි. ඇවිල්ලා ඊට වඩා අපිට වඩා තව රහපර දේ රසබර දේවල් කියයි. ඒ වගේම තමයි බන්දුත් වෙනවා. ගිහිල්ලා එන්නම් කියලා කියනවද? මේ අපි සමු ගන්නවා කියලා කියනවද? ගිහිල්ලා එන්න බලමු. අපි ගිහිල්ලා එන්න බලමු. මම චරිත්. මම නිලෝප. බැලුම් ගල.